And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන සර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සම්රසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මහියංගනේ වියානා ඇලට තවත් ජී ප්‍රතයක් පෙරලේ. महजनतावगे गेटलु विसंदियुतु आकारे जनपति पहेदिली कराई ते नीति मनोवा तिबुणा मिनिसुंगे प्रश्ने गदी मिनिसु पीडावट पत्तेनवनं अपि महाजनया पेत्तारं ए प्रश्ने अपि विसंदन्न ओने 2017 महाबैंकु वार्ताव एमति मंगलट बार देई त्रिकुणामलेट आ पावेन रोहल පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන අනාවැකියක් පක්ෂයක් හැටියට තීන්දුවක් කරන් තියනවා අපි පරණ ක්‍රමයට හෝ දූෂිත මනාප ක්‍රමයට කැමැත්ත දෙන්නේ නැහැ ප්‍රථම පුවත ඔබ වෙතගෙන එන්නේ එක්සත් ජාතික පක්ෂයේ හෙට දවස වෙනුවෙන් ඊයේ දවසේදී ගත් තීරණය අද දවස වෙනකොට මුළු රටම දන්නවා ඒ තමයි පක්ෂයේ පෙරට ගෙන යන්නට නව නිලධාරි මඩුල්ලක් පත් කරන්නට ඊයේ ගත් තීරණය මේ තීරණේ වෙනුවෙන් පක්ෂයේ ඉහළ අනුමැතිය ලැබුණේ අද. හැබැයි ඒ වෙනස්කම් වලට කැමැති අය වගේම අකමැති අයත් පක්ෂය තුලින්ම මතුවෙලා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා දේශපාලන මණ්ඩලය විසින් නිර්දේශ කළ නාම ලේඛනය අද පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කළා. ඒ අනුව පක්ෂ මහලේකම්වරයා ලෙස අකිල විරාජකාරිවසම් මහතා හා ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක යන දෙදෙනා සඳහා අනුමැතිය පළවුණා. නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා හා උපනායක ලෙස රවි කරුණානායක යන අයත් මෙලෙසපත් කෙරුණා. නව ජන සම්නිවේදන හා ප්‍රචාරක ලේකම් ලෙස හරින් ප්‍රනාන්දුත් වෘත්තීය සමිති ලේකම් ලෙස අජිත් පී පෙරේරා අත්පත් කර තිබෙනවා. පක්ෂයේ නව සභාපති කබීර් හෂිම් මහතායි. මේ අතර ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවක්ද මලික් සමරවික්‍රම මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙනවා. මේ තනතුරු අනුමත කිරීමේ රැස්වීම සාමකාමීව පැවති අතර රවි කරුණානායක මහතාගේ පත්වීම පමණක් ජෝසප් මයිකල් පෙරේරා මහතා අභියෝගයට ලක් කරමින් ඉන් පිටව ගියා. මෙරැස්වීමෙන් පසුව නව පක්ෂ මහලේකම්වරයා පක්ෂයේ අනාගත සැලසුම් පිළිබඳව මෙලෙස පැහැදිලි කළා. පසුගිය කාලේ සුළුසුළු දේවල් වලට පක්ෂයෙන් ඈත් වෙච්ච අය හැමෝම එකතු කර ගැනීම තමයි මහලේකම්වරයා වශයෙන් මගේ බලාපොරොත්තුව. ඒ වගේම මට ඕනකම තියෙන්නේ මේ පක්ෂය ගමට ගෙනියන්න. සිරිකොත ගමට ගෙනීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා අද ඉඳලා. කිසිදු රාජ්‍ය ආයතනයක මහජනතාවට පීඩාකාරී වන ලෙස කටයුතු නොකළ යුතු බවත් පොතේ නීතියේ කුමක් සඳහන් වුවත් මානුෂීයත්වයේ පෙරදරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කමත් ජනාධිපතිතුමා අවධාරණය කළා. ඒ ඊයේ රැසූ මහජන උපයෝගීතා කොමිසම අමතමින් මෙරට ඉදිරි විදුලි බල අවශ්‍යතාව සපුරාලීමට 2037 වසර දක්වා ඉදිකළ යුතු නව විදුලි බලාගාර පිළිබඳවයි මෙම සැලැස්ම මූලික අවධානය යොමු කර ඇත්තේ. අදාළ සැලසුම කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නා. අදාළ සැලසුම පිළිබඳ ගැටලු ඇතනම් සාකච්ඡා කර පවතින බාධාවන් ඉවත් කර ගැනීමටද කටයුතු කරන ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට අවධාරණය කර ඇත්තේ. සියලු රාජ්‍ය ආයතන කොමිෂන් සභා ස්වාධීනයි කියලා කියන්නේ ස්වාධීනත්වයේ තුල රාජ්‍ය ප්‍රතිපත්තිය එක්ක යන්න ඕනේ. කොමිෂන් සභා සහ සියලු දේ නම්‍යශීලී වෙන්න ඕනේ රටේ තියෙන මහජනයාගේ ප්‍රශ්නවලදී කොහොමද මහජන සුභසාධනය සහ මහජනයාගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න කියන එක. කිසිම රාජ්‍ය ආයතනයකින් මහජනයාට පීඩාකාරී වෙන විදිහට ගැටලු ප්‍රශ්න ඇති වෙන විදිහට වැඩ කරන්න හොඳ නැහැ. අනිත් එක නීතිය බලය ව්‍යවස්ථාවය ඔක්කොම හරි. හැබැයි මේ සියලු දේට වඩා ඉහළයි මානුෂිකත්වයේ කියන එක. මිනිස්සුන්ගේ ප්‍රශ්න පොතේ නීතියේ මොනවා තිබුණත් මිනිස්සුන්ගේ ප්‍රශ්නයකදී මිනිස්සු පීඩාවට පත් වෙනවා නම් අපි මහජනයා පැත්ත අරන් ඒ ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ. ඉදිරි අධ්‍යන වර්ෂයේ සඳහා විශ්වවිද්‍යාල වලට බෞද්ධ දර්ශනය සහ බෞද්ධ අධ්‍යයනය කියන විෂයන් වලට සිසුන් බඳවා ගන්න එක නතර කරලා මේ චෝදනාව එල්ල කරන්නේ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය. ඒ අය අද ඒ චෝදනාව මුළු රටටම ඇහෙන්න කිව්වේ මේ විදිහට. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොටුව දුම්රියපළ ඉදිරි පිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ දර්ශනීය සහ බෞද්ධ අධ්‍යයනය යන විෂයන් සඳහා සිසුන් බඳවා ගැනීම නතර කිරීමට පියවර ගෙන ඇති බව පවසමින්
පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි පිරිස කොමිෂන් සභාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණා. සිද්ධියට සම්බන්ධ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග ඔවුන් මුදා හරින්නේ ඉල්ලා කොමිෂන් සභාව ඉදිරිපිට රැඳී සිටියේ මෙලෙසින්. අපකල විමසීමකදී පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් හිමිනමක් ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවටගත් බවයි. අත්අඩංගුවට පත් පිරිස මුදා හරින ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල සිසුන් මේ වන විටත් ලිප්ටන් වටරෝමේ රැඳී සිටිනවා. महाबैंकु वार्षिक वार्ताव नील वशेन रजय वित भार दुन्ने अद ए महाबैंकु अधिपतिवरया विसिन मुदल एमतितुमा वित श्रीलंका महाबैंकुवे 2017 वार्षिक वार्ताव मुदल हा जनमाध्य अमात्य मंगल समरवीर महताट अद भार दुन्ना महाबैंकु अधिपति इंद्रजित कुमारस्वामी महता विसिन मेम वार्ताव भार दुन्ने मुदल अमात्यांशेदी मुदल नीति पणते अटते श्रीलंकावे वार्षिक आदायम वियदम तत्व श्रीलंकावे महाबैंको विसे निलवाशेन ईलंग वसरे अप्रैल मस तिस्वेन दिनट पेर मुदल अमात्यवर्याट बार दियेतुई रटे आर्थिके इदिर्दैक्म सह ईट अदाल गैटलु अनुमान सह इलाक्यान एतुलात मे वार्ताव श्रीलंकावे हेट अटवेनी महाबैंको वार्षिक वार्तावाई अमेरिकाव हमवे रुपियल वेटन वेटिल्ले दुग्गन विल मे विरामेन अनतुरुव त्रिकुणामलेट आ पावेन रोहल महियांगने वियाना एलट थवत जी प्रत्याक पेरले රටක් විදිහට අපි ලෝකයේ හැමුවේ කොතන කොහොම ඉන්නවද කියන එක 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 අය එක එක විදිහට දකිනවා. ඒත් රුපියල විදිහට අපේ රටේ මුදල් ඒකකය ලෝකයේ දියුණු රටවල් හැමුවේ බාල්දිවෙන් හැටි දැක්කහම නම් රටක් වශයෙන් හැමෝටම දුකක් හිතෙනවා. මේ වෙනකොට අපේ රට ඇමරිකානු ඩොලරයේ ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා. අද වෙනකොට වාර්තාවන්නේ එක ඇමරිකානු ඩොලරයක් ලබා ගන්න අපිට රුපියල් 160ක් වියදම් කරන්න ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වුණු කාරණාවයි. 2015 වර්ෂයේ අප්‍රේල් අවසානයේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 135.17 කගේකයි. කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයක ඉහළම විකුණුම් මිල වූ රුපියල් 158.69 කගේක් පෙරේදා වාර්තා වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ පෙරේදා දිනම පස්වරුව වන විට රුපියල් 159.04ක් ලෙස තවදුරටත් ඉහළ ගිය බවයි. මෙලෙස රුපියලාව ප්‍රමාණ වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජන ජීවිතයට එල්ලවන්නේ කවර ආකාර බලපෑමක්ද? මෙම විදේශ විනිමය බාල්දුව මෙතනින් නවතීද? තව මෙතනින් එහාට යයිද? මේ අවිනිශ්චිත තත්ත්වය ඉතාමත්ම පීඩාකාරී වෙනවා මේ රටට. බඩු මිල ඉලෑම නතර කිරීමට රජයට විශාල බලපෑමක් අද සිද්ධ වෙනවා. මේකේ අවසානය කොතන සිද්ධ වෙයිද කියන එක පිළිබඳව සාමාන්‍ය කෙනෙක් විග්‍රහ කරනවා නම් එහෙම මේක සමාලහාට මෙතනින් නවතින්නේ නැහැ. මන්ත්‍රීවරු කිහිප දිනකගේම ඉල්ලීමට අද හෝමාගම ප්‍රාදේශීය සභාවේ විශේෂ මහසභා රැස්වීමක් පැවැත්ුණා. හැබැයි සභාව ආරම්භයේදීම ඇති වුණේ නොසන්සුන් තත්වයක්. ඒ වගේම හම්බන්තොට මහනගර සභාවෙත් අද බල පෙරලියක් සිදු වුණා. होमागम प्रादेशिक सभा में विशेष महासभा रस्वीमा अद कैंदवातिबुने मंत्रीवरुण दाहादिनको करतिबो इल्ली मकटानुवाई एत सभा आरंभे दीम विपक्ष मंत्रीवरुण विरोधे पालकरे निश्चित न्यायपत्रयक् नोमेतिवीमेतुलु करुणुमूल करगनिमि एदी सभाव नोसंसुनुना सभाव कल्तबन लेस कल इल्ली मटद मूलासने सिटी उपसभापतिवरया एकंगवु येनेह ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගියා. මේ අතර හම්බන්තොට මහනගර සභාවේද අද බල පෙරලියක් සිදු වුණා.
හම්බන්තොට මහනගර සභාවේ මන්ත්‍රී ආසන 9ක් ලබා ගැනීමෙන් බලිතාවුරු කරගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. එහෙත් අද පැවති විවෘත ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නව නගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 4 දෙනාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 7 දෙනාගේ සහය ලබා ගනිමින් ඒ විදිහට අලුත් ඡන්ද ක්‍රමයකට තිබුණු පුංචි ඡන්දය තවමත් ප්‍රශ්න මතු කරවමින් තිබෙනවා. ඒ අතරේදී දෙසැම්බර් මාසයේදී බොහෝ විට පළාත් සභා ඡන්දය පැවැත්වෙන්නේ මේ විදිහට අලුත් ක්‍රම හඳුන්වා දෙමින්. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ තියෙන පළාත් සභා ඡන්දය අවසන් වන්නේ මේ පුංචි ඡන්දය වගේම ප්‍රශ්න ගොඩක් ඉතිරි කරවමින්ද. පසුගිය පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවේ නව ක්‍රමයකට අනුවයි. සමානුපාතික සහ කොට්ටාස ක්‍රමයේ සංකලනයක් ලෙස පැවති එම ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු රැසක් උද්ගත වීම හේතුවෙන් තවමත් එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විවිධ කතාබහ දේශපාලන ක්ෂේත්‍රයේ මතුවෙමින් තිබෙනවා. ලබන දෙසැම්බරේ පළාත් සභා මැතිවරණයේද පැවැත්වීමට සැලසුම් කෙරෙන්නේ මෙවන් පසුබිමක් තුලයි. සමහර අය කියනවා මේ පරණ ක්‍රමයට යන්න ඕනේ කියලා. කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට තීන්දුවක් කරන් තියනවා. අපි පරණ ක්‍රමයට හෝ දූෂිත මනාප ක්‍රමයට කැමැත්ත දෙන්නේ නැහැ. තමන්ගේ ඡන්දපන්නම අඩු වුණා කියලා පරණ ක්‍රමයට යන්න සමහර උදව් හිතෙනවනම් කොහොමත් ඇඟිල්ල දික්කරයි. හැබැයි මම මගේ වගකීම් ඉටු කළා තියෙනවා. පාර්ලිමේන්තුවට අපි ඒක ඉදිරිපත් කළා තියෙනවා. උත්තරීතර පාර්ලිමේන්තුවට මේ සීමා නිර්ණ වාර්තාව ගැන ඕනෑම තීන්දුව తీර ගැනීමේ හැකියාව මෙතර පෙෆරල් සංවිධානයේ පවසන්නේ මෙම සියලු ගැටලු කඩිනමින් निराකරණය කොට નિયમિત කාලයට මැතිවරණ පැවැත්වීම සිදු කළ යුතු බවයි. හා දැන් මේ වෙනකොටත් පළාත් සභා තුනක නිල කාලය අවසන් වෙලා තිබෙනවා. ඒ වගේම මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේ වෙනකොට තව පළාත් සභා තුනක නිල කාලය අවසන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ කල් දැමීමකින් තොරව පැවැත්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. කඩිනම් විසඳුම් ලබා දීම තමයි පාලකයන්ගේ වගකීම. කොළඹ දෙක ප්‍රදේශයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් මේ වෙනකොට තියෙන්නේ කඩා වැටීමේ දැඩි අවදානමක. ඉන් ඉවත් වන ලෙසට අදාළ පදිංචිකරුවන්ට දැනුම් දී තිබුණත් ඔවුන් තවමත් ඒ නිවාස වලින් ඉවත් වෙලා නැහැ. මේ කොළඹ දෙක ස්ටුවට් වීදියේ පිහිටි ඇන්ඩර්සන් නිවාස සංකීර්ණය. වැකන්ද නිවාස යෝජනා ක්‍රමයට තේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇත්තේ 1974 වසරේදී. මෙම නිවාස සංකීර්ණය මේවන විට කඩා වැටීමේ දැඩි අවදානම් තත්වයක පවතිනවා. ඒ හේතුවෙන් මෙම නිවාස සංකීර්ණයේ ජීවත් වන පවුල් 114කට අයත් 700කට අධික පිරිසක් දැඩි ජීවිත අවදානමක. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ 2002 වසරේ සිටම ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ විසින් මෙම නිවාස සංකීර්ණය අනාරක්ෂිත තත්වයේ පවතින බවට වාර්තාවක් නිකුත් කර තිබූ බවයි. මේ වන විට පවතින දැඩි අවදානම් තත්වයේ හේතුවෙන් ආපදා අමාත්‍යාංශය මෙම නිවාසවල පදිංචිකරුවන්ට කඩිනමින් ඉවත්වන ලෙස දන්වා තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ස්ථානවල තාවකාලිකව පදිංචි කිරීමට කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි කැබිනට් එකටම හදිසි කැබිනට් පත්‍රිකාවක් හැටියට සජිත් ප්‍රේමදා සමත්තුමා සමත් කතා කර අපි දෙන්නගේ ඒකාබද්ධ පත්‍රිකාවක් හැටියට මේ කරුණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඔබතුමාලාට ඒ තාවකාලික පදිංචිය සඳහා යන වියදම අපේ අමාත්‍යාංශය හරහා ලබා දෙන්න. නමුත් ජනතාව තම නිවාස වලින් තවමත් ඉවත් වී නැහැ. මාස 3ක කුලියක් අර මේ මිනිසුන්ට ගෙවල් දෙන්න කවුරුත් නැහැ. తాවකාලික වශයෙන් පදිංචි කරලා තායික්මනි මේක කඩා ඉවත් කරලා හදලා මේ මිනිසුන්ට ලබා දෙන්නයි කියලා තමයි අපේ ඉල්ලීම. මොනා කරන්නද ඉතින් ඒ දුකෙන් අපි ජීවත් වෙනවා ඉතින්. අදිසියෙන් හරි පොඩි එළවීමක් සිද්ධ වුණොත් ගෙවල් පිටිපස්සෙන් රේල් පාරක් තියෙනවා. දුම්රිය යනකොට එළවීමක් සිදු වුණොත් මං හිතනවා මේකේ සම්පූර්ණයෙන්ම බිමට ඇදාවෙයි. අපි දැන් ඔබට කියන්නේ පුත්තලමේ අයිකච දුටු යතුරුපැදි අනතුරක්. මේ අනතුරට හේතුව රටේ සමතුලිතභාවයේ ගිලිහි යාම. අයිකච පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුනේකනුව ප්‍රදේශයේදී අද දහවල් මේ අනතුර සිදු වුණේ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන්. පුත්තලම සිට කුරුණෑගල දෙසට දහවණීමින් තිබූ ත්‍රිරෝද රථය තුනේකනුව ප්‍රදේශයෙන් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිය එහි ගැටී තිබුණා. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ත්‍රිරෝද රථ රියදුරා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදියට නොදැරිය හැකි බරක් ප්‍රවාහනය කරමින් තිබූ බැවින් ඒ සමතුලිතභාවයේ ගිලිහි ගොස් මෙම අනතුර සිදු වී ඇති බවයි.
වාහන ධාවනයේදී ඒවායේ තත්ත්වය හා ඉන් ලබාගත හැකි සේවාවන් පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව ධාවනයේ යෙදෙන්නේ නම් තවත් ජීවිතයක් අන්තර ලක් වීම වළක්වා ගත හැකි බව අපරිය දුරන්ට සිහිපත් කර සිටිනවා. अमेरिकानु जंगम रोहल नौकावक अद त्रिकुणामलय वरायट एवित इम नौकाव मिरट रंदी सिटिन कालय तुल सौख्य वेड सटहन रसक्रियात्मक करन्नट नियमितायि मेम अमेरिकानु जंगम रोहल नौकाव त्रिकुणामलय वरायट लंगा उने ई दिनेदी यूएसएनएस मर्सी नमिन हंदिन्नन मे नौकावेन पेमिनी पिरिस मेरट नाविक हमुदाव संविधानय करन वेडसटहन किहिपयकटम सहभागी वीमट नियमितयि नाविक हमुदाव विसिन मेम नौकाव नाविक हमुदा संप्रदायट अनुव पिलिगनु लबुवा मीटर मेम नौकाव पलिन मीटर तीस मर्सी नौकावे अनदिन निलधारी कोमदूर डेविड ब्रेड्स महता नगरीर नाविक विधान बार आज्ञापति रियाडमिराल निराज आटिगल महता हमुए सुहद पिलिसंदर निरतवुना अमेरिका एक्सट जनपदे ऑस्ट्रेलिया पेरू कैनडा सह जपान यान रटवल हमुदा सामाजिक इन्हा राज्य नौन संविधान रसक मे नौकाव मगिन सिदुकरण वेडसटहन समग एक्वसिटिनवा नौकावे सिविल वेसियन हा हमुदा निलधारी नेग्दास पंसीयकटासन संख्या वक्रगिने आ हकि हदिसि शल्यकर्मद सिदुकल हकि शल्यागार कीपेकिंद मेम नौकाव समन्वित ले बैंको किंद समन्वित मेहि रोगीन सदहा वाटु पहलवक हा असु देनकुट एकवर प्रतिकार लबा दिय हकि देडि सत्कार एककयक्द पवतिनवा नौकाव मेरट रदी सिटिन कालय तुल त्रिकुणामलय अवट पासल रोहल प्रजामध्य स्थान पोदु महजनताव इलक्क कर गनिमिन वेडसटहन गणनावक सिदु किरीमट नियमितयि This is live at 7 ඉස්සර අහුවෙන්නේ බඩුත් එක්ක හොරු දැන් අහුවෙන්නේ කුඩුත් එක්ක හොරු වාද්දුව මර්වින් ජේ කුරේ මාවතේ අතහැර දමන ලද මෙම නිවස තුල මත්කුඩු ජාවාරමක් සිදු කරන බවට වාද්දුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය ඊයේ පසොරුවේ වැටළුවා. වැටලීමට හොරණ පොලිස් නිලසුනක නිවෙන් ගේද සහාය ලබා ගත්තේ මෙලෙසින්. වැටලීම සිදුවන විටත් අදාළ නිවස තුල මත්කුඩු පැකට් කරමින් සිටි තරුණයෙකු පොලිස් අතඩංගුවට පත් වුණා. නිවස තුල තිබී අලවේට සූදානම් කළ මත්කුඩු පැකට් 112ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙලෙස අතඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. ඔහුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ දවස්වල දේශපාලන පොරපිටිය රත් කරන සිදුවීම් ගැන පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් දකිමු දැන් කියන කතාවලින්. කියන කතා මම ඉතරමින් කිව්වේ ඒක බැට් කරන්න අපිට චාන්ස් එකක් දෙන්න කියලා. වෙන කවුද කිව්වේ? අද ඊට පස්සේ පසුබිම මන්ත්‍රීවලා සේරමන්න අරගේ කියනවා. එහෙම නළුවොත් ඉන්නවා. මට බැට් කරන්න දෙනවද? එයාම බැට් කරනවද? මමත් බැට් කරන්න බැරිද? මුළු ක්‍රියාදාමයම පක්ෂ අරබුදු. හැබැයි අපි ක්‍රියාමාර්ග අපි තෝරමින් තිබෙන්නේ ජනතාවත් එක්ක සම්බන්ධු. විධායක ජනාධිපති ධූරයත් ඒකේ එක ප්‍රධාන එක. මොකද්ද මේ කරන්න හදන්නේ? විධායක ජනාධිපති ක්‍රමය හෝස් කිරීමේ මුවාවෙන් මේ හදන්නේ 13 පූර්ණව බලාත්මක කරන්න. නෑ ඉතින් හැමතැනම හැම දේශපාලන පක්ෂයකම ප්‍රශ්න තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මේක අලුත් දෙයක් නෙමෙයි. අද රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන මේ ආණ්ඩුව කතා කරන්නේ නැහැ. ඇයි මන් දැක්ක එක්සත් ජාතිකයේ සමහර ජේසු ඔලුවට අත ගහගෙන වාඩිලා ඉන්නේ. ඇයි විශ්වාස බංගෙන් පස්සේ මහා සැබෑ වෙනසක් වෙනවා නැහැ කියලා. හරි සතුටෙන් එළියට ගියේ. හැබැයි සතුටෙන් එළියට ගිහපු අය ඔලුවට අත ගහගෙන ඉන්නේ සිරිකොත එළිය වාඩි වෙලා ඉන්නේ. ඒක ඉතින් ඒ කොමිටියක් දාලා ඒ කොමිටිය දාපු එක පත්තු ලැබුණ එච්චරයි. හොඳ හෝ නරක හෝ එච්චරයි. හරි හැම මිනිස්සු වැටුනේ නැත්නම් පක්ෂේ තවත් පල්ලෙහාට වැටේ. එච්චරයි. දැනට නම් මට පේන්නේ නැහැ කිසි වැරද්දක් තියෙනවා කියලා. වියානා ඇලට වාහන පෙරලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගන්න ආරක්ෂක වැටක් සවි කරන්න බලධාරීන් තවමත් ක්‍රියා කරලා නැහැ. අදත් වියානා ඇලට ජීප් රථයක් පෙරලී ගියා. අනතුරින් ජීප් රථයේ සිටි පුද්ගලෙක් තවමත් අතුරුදන්. බදුල්ල මහියංගනේ මාර්ගයේ මාපාකඩවැව ප්‍රදේශයේදී මෙම සුකෝභෝගී ජීප් රථේ වියානා ඇලට පෙරලී තිබුණේ අදාළම 4:30ට පමණයි. අදාළ ජීප් රථය ඇලේ ගසාගෙන යන දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබුණා.
ඒ කාර් එක යට යනවා උඩට එනවා. යට ගිහිල්ලා අන්න අතෙන්දි තමයි පාතරම යටටම බැස්සේ. ඊට පස්සෙ තමයි අපි කෑ ගැහුවේ. ඊට පස්සෙ මම දුවගෙන ආවා කට්ටියට කතා කරගෙන එන්න. මෙහෙම කියලා. ඊට පස්සේ දරුවෝත් තරන් ඇවිල්ලා බලනකොට සයිඩ් එකේ දොරක් අරලා තිබුණේ. හේරේ කවුරුත් හිටියෙත් නැහැ. ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිසිය ජීප් රථය ගොඩට ගත්තේ මෙලෙස දැඩි පරිශ්‍රමයක් යෙදීමෙන්. පසුව කළ ස්වාබැලීමකදී හෙළි වී ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදී පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු මෙම රථය පදවාගෙන පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය පැවසුවා. පොලිසිය සඳහන් කළේ අතුරුදන් වූ එම් පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මෙහෙයුම් සිදු කරන බවයි. දැන් මේකේ ආපු කෙනෙක් හොයාගන්න බෑ. ඒකින්ද වාහනේ කොටට aran තියෙනවා අයිතියක් කරාම හොයාගන්න බෑ. අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානයෙන් වාහන ව්‍යානායලට පෙරළී තිබෙනවා. ජීවිත හානි රසක්ම ඒ හේතුවෙන් වාර්තා වුණා. ඒ ටිකේ වැට ගහලා නැහැ තාම. ඒ හරියෙන් තමයි මේ අනතුර වෙන්නේ. වංගුව ගන්නකොට තමයි මේ අනතුර වාහනේ යන්නේ. රට වටින් ඇසූ දුටු තවත් පුවත් පෙළක් එක පෙළට අසමු දකිමු දැන්. රටම කෙටියෙන් නැගෙනහිර පළාතේ රෝහල්වල අද සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුණා. සෞඛ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ පවතින දුර්වලතාවලට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව පවසමින් මේ වර්ජනය ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ රෝහල්වල අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා පමණක් සිදු කෙරුණු අතර ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටි බවයි. හැටන් දික්කුවේ දරබල වතුයායේ ඉහළ කොටසේ වතු නිවාස දෙකක බිත්ති අද අලුයම කඩා වැටුණා. වසර 150ක් පමණ පැරණි මෙම වතු නිවාස පෙළියේ නිවාස 24ක් ඇති අතර නිවසියන් පවසන්නේ සියලුම නිවාස කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති බවයි. පවුල් 32ක සමාජිකෙන් 100 දෙනෙකුට වැඩි පිරිසක් එහි ජීවත් වෙනවා. හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ සැරිසරන පිඹුරෙක් මුවෙකු ගොදුරු කරගන්නා දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙසේ සටහන් වුණා. මුවා සම්පූර්ණයෙන්ම ගිල දැමීමට පිඹුරාට පැයක පමණ කාලයක් ගත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. දිනෙන් දිනම රිය අනතුරු වලින් මරුවාට බිලිවන ඉන්දියාවේ පාසල් දරුවෝ. ලොවම කෙටියෙන් උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පාසල් බස් රථයක් සීග්‍රගාමී දුම්රියක ගැටිවෙන් පාසල් ළමුන් 14 දෙනෙකු අද පෙරවරුවේදී ජීවිතක්ෂයට පත් වුණා. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදු වුණු මේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර ඉකුත් සතියේදී හිමාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ පාසල් බස් රථයක් හෙලකට පෙරළීමෙන් ළමුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගත වූ මෙම මාස 4 තුළ ඉන්දියාවේ රිය අනතුරු වලින් මියගිය පාසල් ළමුන්ගේ සංඛ්‍යාව 51ක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ අපරීක්ෂාකාරී රිය දහවණය හා අබලන් මාර්ග හේතුවෙන් සෑම වසරකම 150,000ක් පමණ දෙනා මිය යන බවද ඒ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා. අපි දැනට ඔබෙන් සමු ගන්නවා. නමුත් යලිත් අපේනවා ඔබ මුණ ගැහෙන්න රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.